Welcome to ePatchana. Copy research versus manual research. Copy කරලා අපි item හොයා ගන්නවද manual research කරනවද? ඉතින් මෙතන වැඩි percentage එකක් කරන්නේ copy research. ඉතින් මගේ අර video එකක් තියෙනවා winning products trending products කියලා. ඉතින් ඒහා ටිකක් සමගාමී එකක් තමයි. ඉතින් අපි winning products හොයන්නත් trending products වලටත් වඩා අපි manual research කරගන්න පුළුවන් නම් ගොඩක් ඒක අපිට වාසි වෙනම ගොඩක් අපි අපිට එකින් අපිට දැනුමත් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් මේ රිසර්ච් කරන පාර්ට් එකක පොඩි ඒරියා එකක් මම කියන්නේ නැහැ පොඩි උනාට මේක ලොකු දෙයක් ඔලුවට ගන්න පුළුවන් වෙන්නේ නැති පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් කොපි රිසර්ච් එක නවත්වන්න මැනුවල් රිසර්ච් වල පටන් ගන්න. රයිට්. කොපි කියන්නේ මොකක්ද? ඊසි එම්ටි. කොපි කියන එක බොහොම ලේසි. හැබැයි හිස්. රයිට්. ගොඩක් තැන්වල හැමතැනම ගොඩක් තැන්වල කියන්නේ ආයිටම් එක සෙල් වෙන්නේ නැහැ කිව්වම කියන්නවා රයිට් මේක මේ හොඳ ටොප් රේට් සෙලර් කෙනෙක්ව බලලා කොපි කරන්න රයිට් කොපි කරලා දාගන්න රයිට් එතකොට රිසර්ච් කියන මෙතඩ් එක මොකද්ද රිසර්ච් කියන්නේ මොකටද මේ කොපි කරන එකටද එහෙනම් එහෙම කරනවා නම් හැම කෙනෙක්ටම විනය කෙනෙක් වෙන්න පුළුවන් නේ රයිට් ඒක සාර්ථක වෙනවා කියන්න බෑ ආයිටම් විකිණනවා කියලා කියන්න පුළුවන් හැබැයි බොහොම සුළු කාලයකට දීර්ඝ කාලයකට නෙමෙයි ඉතින් ඔයා කඩයක් දාලා ඔයා පාම් භාගයක් හැමදාම එක දවසක් විතර විකුණලා ඉන්නවනම් වැඩක් නැහැනේ. මුදලාගෙන ඉන්න පාම් භාගය හැමදාම විකුණන්න ඕන. පාන් කාලා රාත්තල එහෙම ගොඩක් විකුණන්න ඕන දෙක තුන. ඉතින් අපි පාම් භාග විතරක් එක දවසකට විකුණන්න යනවනම් හරියන්නේ නැහැ වෙන කඩේකින් කොපි කරලා. අපි කරන ගන්න ඕන මේක මැනුවල් රිසර්ච් කරන්න. කොපි එක යන very easy. හැබැයි empty. His මනසක් තමයි තියෙන්නේ. මැනුවල් කියන්නේ මොකද්ද? මැනුවල් එක අමාරුයි. It's hard. Takes time. ගොඩක් කල් යනවා. හැබැයි solid. මේ මැනුවල් රිසර්ච් එක හරියට ඉගෙන ගන්න කෙනාට කවදාකවත් අයිටම්ස් තියෙන එකකින් ගැටුවක් වෙන්නේ නැහැ අයිටම්ස් හොයා ගන්න පුළුවන්. ඒක ඒක අමාරුයි. ඒක 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 දවසින් දෙකකින් හරියන්නේ නැහැ. ඒකට මාස දෙකක් තුන හතර පහ හය අවුරුද්ද යන ඉතින් ඒක පරණ වෙන්න වාට තමයි ඒකේ හොඳ අත්දැකීම් ලැබෙන්නේ. අත්දැකීම් එක තමයි වාට පුළුවන් වෙන්නේ මොනවාද කියලා ගන්න. මම කියලා තියෙන්නේ කියලා දෙනවා වීඩියෝ මේ අයිටම්ස් අපිට විකිණෙන්නේ නැති ටික හොයා ගන්න පුළුවන් නම් බොහොම ලේසි අනිත් අයිටම්ස් එක හොයා ගන්න. ඉතින් ඒක එක සැරේ වැඩි වෙන්නේ නැහැ මේ ඔළුවට යන්නේ නැහැ. අපි ඒක වැඩ කරලා තමයි අපි ඒක ඔළුවට යන්නේ. ඉතින් one night ලක්ෂපතියෝ එකරයින් ලක්ෂපතියෝ වෙන්න හිතනවනම් මේ මෙතඩ්ස් කරන්න යන්න එපා. ඉතින් එහෙම කරා එහෙම එකරත් ඉරහින් ලක්ෂපති වෙනවනම් මේ කොපි ඊසි එම්ටි වගේ තමයි කරන්නේ. හැබැයි ඊට පස්සේ වාටම තේරෙයි වාට කොච්චර දුරක් යාගන්න තනියෙන් හැකියාවක් තියෙනවද නැද්ද කියන බව. ඉතින් මැනුවල් කියන එකකින් වාට පුළුවන් වෙයි තමන්ව ඇදගෙන යනවා කියන එකක් තමයි ඔතන වෙන්නේ. තමන්ට පුළුවන් තමන්ව ඇදගෙනම යන්න. අමාරු පාරේ දිගටම යනකොට වාට පුළුවන් වෙයි ඔයකින් බලා ගන්න කොච්චර සොලිඩ් විදියට වා ඉදිරියට එනවද කියලා. රයිට්. කොපි AB මම මේක පොඩි උදාහරණයක් දෙන්නම්. අපි කොපි කරනවා නම් මම සෙෂන්ස් වලත් කියන උදාහරණයක් මේ. ඉතින් ඒක මම බෙදා ගන්න ඕගොල්ලන් එක්කම. කොපි කියන එකේදී අපි හිතමු අයිටම් එකක් කෙනෙක් විකුණනවා. අපි හිතමු අයිටම් 500ක් විකුණලා තියෙනවා. A කියන යූසර් අයිටම් 500ක් විකුණලා හොඳ සොලිඩ් නියමෙටම විකුණලා තියෙනවා. අපි කෙනෙක් ගිහිල්ලා ඔන්න දැන් කොපි කරනවා. රයිට්. මෙයා 500 විකුණලා තියෙනවා මටත් විකුණන්න පුළුවන් කියලා ඔයා ගිහිල්ලා B කියලා යූසර් කෙනෙක් විදිහට ඔයාලා ලිස්ට් කරගන්න. අපි හිතමු එක අවස්ථාවක AB එක තැනක eBay එකෙන් පෙන්නනවා කස්ටමර් කෙනෙක් ගන්න ඕන අයිටම් එකක් විදියට. කස්ටමර් සර්ච් කරා. එතකොට A කියන යූසර් 500ක් විකුණලා තියෙනවා. B කියන යූසර් 0යි විකුණලා තියෙනවා. දැන් ඔයාම හිතන්න gut feeling එකක් ආවොත් අයිටම් දෙකම පෙන්නනවා පල්ලෙහැම් පෙන්නනවා 500 sold කියලා රතු පාටි. අරකෙ මුකුත් පෙන්නන්නේ නැහැ. possibility එක 99%ක්ම තියෙන්නේ A කියන යූසර්ව ක්ලික් කරන එක. දැන් මෙතනදී තව දෙයක් ඔයාලට දින ගන්න පුළුවන්. impressions වැඩි B ගේ. මොකද competition එකක් විදිහට එතන පෙන්වන්න නිසා. හැබැයි views එන්නේ නැහැ. අන්න එතන තව උත්තරයක් තියෙනවා. කොච්චර කාගේ එකක් දැම්මත් impressions ආවත් views එන්නේ නැහැ කියන්නේ. එයාව එතනදී හැලෙනවා කියන එක. හැබැයි අනිත් දේ තමයි B කරන්නේ වක්‍රාකාරව ඒව මාකට් කරනවා. ඒව මාකට් කළ දෙනවා රයිට් මෙන්න මං compare කරලා දුන්නා අවිකුණ ගන්න කියලා. ඉතින් ඒකයි මං කියන්නේ කෙනෙක් copy කරනකොට ඒකට බයින්නවත් ගහන්නවත් ගරහන්නවත් යන්න එපා. let them copy. ඒගොල්ලන්ට කොපි කරන්න දෙන්න ඒකෙන් ඔයාටම තමයි වාසි ලැබෙන්නේ. ඉතින් අපි හිතමු මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන 25 දෙනාම කොපි කරොත් ඔයාට 25 පාර කොපි වෙනවා. ඊට පස්සේ ඒගේ විකිනේනවා 520ක් වගේ ඒගේ 520 වගේ තව 20ක් වුණා නම් ඔන්න B ගියා විකිනේනවා. B හිතනවා රයිට් මේක තමයි මේ තැඩ් එක. එහෙනම් කොපි කරමු කියලා දුන්න එක්කෙනාටත් කියනවා බොහොම ස්තුතියි මට කියලා දුන්නට කොපි කරන්න කියලා. රයිට්. එතකොට
කොපි කරන එකද මේකද. ඉතින් කොපි කරන එකේ ආයු කාලය බොහොම අඩුයි 21ක් වගේ විකුණෙන්නේ. ඉතින් ඊට පස්සේ එතනින් එහාට යන්නේත් නැහැ. ඉතින් ඒක හිතන්න අනිත් දේ තමයි කොපි කරන මනුස්සය කවදාකවත් ඒ ඩොලර් 20ට දාලා තියෙනවා නම් B කවදාකවත් ඩොලර් 22කට දාගන්නේ නැහැ. එයා දාගන්නේ ඊට අඩුවෙන්. එතකොට හයි පර්සන්ටේජ් එකක කමිෂන් රේට් එකක් තියෙන්නේ eBay එකට 2.0 A විකුණුවොත් විතරයි. B කින් 1.8 අඩුයි තමයි. හැබැයි අපි eBay එක හැම වෙලේම ප්‍රයොරිටි දෙන්නේ පරණ ලිස්ටිං එකට වැඩිපුර කමිෂන් එක කෙන එකට. B ව අත්තරින් නැහැ. B ට දෙනවා 20ට එකක් වගේ. අර 20ක් කරනකොට එකක් වගේ. ඉතින් 20ට එකක් කරන්නද අපි සෙල් කරන්න ඕන. අපි 20 අපි ගුණන්න ඕන. ඉතින් හිතන්න ඔයා A වෙන්න හැම වෙලේම B වෙන්න නෙමෙයි. B වෙනවා කියනවා අර කියන්නේ සෙකන්ඩ් ක්ලාස් වගේ තමයි සෙකන්ඩ් තර්ඩ් ක්ලාස් වගේ තමයි. ඔයාගේ ඇත්තටම මේ කොපි කියන එක හිස් ඔයා. ඔයා කරන්න දෙයක් දන්නේ නැහැ. ඔයා දන්නේ කොපි කරන්න විතරයි. ඉතින් මේ කොපි කරන්න කොපි කරන්න කොපි කරන්න කොපි කරන්න හැමදාම ඔයා කොපියක් තමයි. ඉතින් ඉන්න වෙන්නේ හැමදාම තව කෙනෙක් අයිටම් එකක් දානවා බලාගෙන කොපි කරනවා. තව කෙනෙක් අයිටම් එකක් දානවා බලාගෙන කොපි කරනවා. ඉතින් මේ වගේ කරනවට වඩා සොලිඩ් විදියට මේක කියලා දෙන විදියට මැනුවල් hard takes time solid. මේක හරියට ඉගෙන ගත්තනම් ඔයාට පුළුවන් කවටවත් අයිටම්ස් හොය හොය කියන්නේ වෙන කෙනෙක්ගේ අයිටම් හොයනට වඩා තමන්ගේ අයිටම්ස් හොයලා දාගන්න. ඉතින් අපි දන්නවා කලින් කියලා තියෙනවා වගේ අයිටම් එකක් හොයාගෙන දැම්මොත් ඔයාට පුළුවන් අයිටම් ට්‍රෙන්ඩ් කරගන්න. ට්‍රෙන්ඩ් කියන තැනට එන්න. මේක ප්‍රයොරිටි එක තමයි දෙන්නේ ඒකට eBay එකෙන්. මේක your listing popular. මේකෙන් ඔයාගේ listing එක popular වෙනවා කියන්නේ ඔයාව මේ මොනවාද වාටම මේ කරපිට සෙල් ලැබෙන එක birth weight මේක ඇත්තරම ඉන්න ඕන. පපි ලිස්ටිං එක පපිල වෙන්න කාලයක් යනවා කියන වාට ඉන්න වෙනවා. ඉතින් මාස 3ක ගැප් එකක් හැම කෙනෙකුම දාගත්තොත් වාට තේරෙයි කොහොමද ඒක grow වෙන්නේ කියලා. පොඩක් closely monitor කරන්න ඕනගේ අලුතෙන් දාන ලිස්ටිං මේ විදිහට යා කරනවා නම් තනියෙන් දාන ලිස්ටිං manual listing කොහොමද grow වෙන්නේ කියලා. ඒක දැන් හැම එකම දාන එක මම කියන්නේ හරියනවා කියලා. වර්ධින අවස්ථා තියෙනවනේ. එතකොට ඒක note down කරගෙන අයින් කරගන්න. right මේක හරි ගියේ නැහැ මට. right එතකොට ඒ වගේ හිතනවා multiple 5 5 5 times කරනවා කියලා. ඔයාට එතකොට පහක් ලැබෙනවා. right මේක මම හරියන්නේ නැහැ. පහක් ලැබෙනවා. right මේක හරියනවා. ඉතින් ඔහොම යද්දි ඔයාම ඔයාව educate කරගන්න මොනවාද items list කරන්න ඕන මොනවාද item list නොකර යුත්තේ මොනවාද මම manual search කළා මට වැරදුනේ. මෙන්න ඔයාට ලැබෙන knowledge එක. මෙන්න කාගෙන්වත් copy කරලා ගන්න පුළුවන් knowledge එක නෙමෙයි. ඔයාම grow කරගන්න knowledge එක ඔයාගේ ඇතුළෙම. ඔයා research කරනවා. අන්න ඒක තමයි විවිධ. ඉතින් ඕක කරගෙන යද්දි process එකට යනකොට කාලයක් යද්දි ඔයා ඔයාව හදාගෙන ඉවරයි. ඔයා හොඳ තැනකට අවිල්ල ඉවරයි. ඔයාව research methods වලින් ගොඩක් තැනකට ඔයාට උඩට එන්න ගොඩක් හැකියාව ලැබෙනවා. ඉතින් හිතන්න හැම වෙලේම මේ විදිහට කරන්න. එතකොට ඔයාට copy search වලයි manual search වලයි වටිනාකම අවබෝධ වෙයි. මම හිතනවා දෙයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා ඒකෙනුත් ගොඩක් වටින දෙයක් මම දකින විදිහට. එහෙනම් good luck. Think wisely. Don't work hard. Work smart. Happy selling. Please subscribe my channel. අපි channel එක දීපල්ලා මේක subscribe කරන්න. යක්ෂිකා channel එකේ තියෙන යක්ෂා group එක තියෙනවා. මේ හැම එකෙම ඔබට දැනුම් වර්ධනය කරන්න ඉදිරියට යන්න පුළුවන්. එහෙනම් all the way to bring more to Sri Lanka. Happy selling.